ඒ දෙක තමයි මගේ හිතට නිකන් බාහිරින් යනකොට සතුටක් ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ. ඉතින් මම ওই කරුණ ටික කිව්වා මතක තියාගන්න නොෆැප් ඒක රිෆර් කරන්න මේ අමනුෂ්‍යිනව කියලා ඒවා මතක් වේවි තමන්ට ඔය දැන් යනකොට යම් දේවල් වෙනකොට ඒවා අයින් කරගන්න නිවන් දකින්න ඕන නම් ළඟ තියාගෙන ඒ සූත්‍ර දේශනාව ටිකේ පොත් ටික තමන්ට ඒ වර්ඩ් ඔෆ් ද බුද්ධ බයි ඥානති ලෝක එහෙම තියෙනවා. ඉතින් පුනරුත්පත්ති එහෙම ඕවා අපි අන්ධව බිලීව් කරන්නත් නරකයි. ඔබට තියෙන හොඳ සාධක ඒවා අපි හොයන්න ඕනේ පිංගුද අපේ මිනිස්සු කිව්වා අපිට දැනෙන්න ඕනේ මේ කර්මය මේවා එහෙම ගැන. ඔය එඩ්ගාඩ් කේසිගේ මෙනි මැන්ෂන්ස් එහෙම තියෙනවා. ඒ පොත් බලන්න ඕනේ. බහු මන්දිර කියලා තියෙන සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරපු ඒකේ මිරකල් මෑන් ඔෆ් වර්ජිනියා කියලා තමයි ආ ෆේමස් උනේ. ඒ කියන්නේ එයා අන්කොන්ෂස් ස්ටේට් එකකට යනවා. මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න නිව්යෝර්ක් වල අරහේ මේ ඒ ප්‍රශ්න ඒ මිනිසු මේ මොනවාද මේ දොස්තරුන්ට බැරි වුණාම කාටවත් බැරි වුණාම එනවා. දැන් තමයි මගේ ගාවට එන්නේ ওই කට්ටිය තමයි. කාටවත් කියන්න බෑ ඉතින් දන්නවා ස්වාමීන් කාටවත් කියන්නෙත් නෑ. ස්වාමීන් මේ මලින්නම් ඇහුවා හාමුදුරුවෝ ඇයි මෙච්චර ආදරේ මිනිසුන්ට කියලා එනකොට. මට ඒක කියනකොට මට නිකන් දැනුණා අමුතු දෙයක්. සමිමන්ස ඇයි මෙච්චර. ඒ කියන්නේ මොකක් හරි ගියාත් වලින් එන එකක් මල්ලි එන්න පුළුවන්. ඒ කියන්නේ ඕක මේ මට තේරෙන්නේ නැහැ සමා කාලවට. කොහොම හරි මේ ඇත්තම කියනවා නම් ඉතින් මේක අපි ඒ පොත්පත බලන්න ඕනේ. ඒ පොතේදී එකතරක් එනවා ඉන්ට්‍රස්ට් ගොඩක් ඒවා තියෙනවා. ක්‍රුසේඩර්ස්ලා කාලේ කරපු දේවල් කොහොමද අපිට විපාක දෙන හැටි. ඒ රටවල මිනිස්සුන්ට සමාජ සේවය කරන්න හරි ආසාවක් තියෙන්නේ. ඇයි මේ සුද්දෙක් වෙලා හරි මොකක් හරි වෙලා. හේතුව මෙයා සමට ජේසුස් වහන්සේ දුරින් දැකලා තියෙනවා. ඒ දැකිච්ච හැඟීම ඔළුවේ කාවැදිලා එයා ඒ පීඩ වෙනවා ඒ කාලේ. අර ඒ මතකේ පිටිපස්ස ඉඳගෙන තමයි ඔය ඒ ඉපදුනාට අර ඒ විදිහට කරන්න. ඔය වගේ හැම එකටම හේතුවක් තියෙනවා පින්වතුනි. පසුබිමක් තියෙනවා පෙර භවයත් එක්ක. මට කියන්න දෙක අත්දැකීමක් මහාන වෙලා පිණ්ඩපාත කරන්නේ පළවෙනිටම අනුරාධපුර පැත්තේ වඩිනකොට මේ මොනවාද පිණ්ඩපාත පළවෙනිට කරන් උදේ පාන්දර මම අර ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අනුරාධපුර අර රුවන්වැලිසෑය අතර දානේ වළඳන තැනක් පොඩ්ඩක් බැලුවා නිෂ්කලංක තැනක් එළියට ගිය වැඩිය ගාම පොඩි තනකොළ වගේ තියෙනවා මෙහෙම පඩිපෙල් වගේ තැනක් තිබ්බ මම එහෙම බැහැගෙන ගිහින් බලනකොට නිෂ්කලංකයි එතන ගිහිල්ලා මම ඊට පස්සේ වැළඳුවා මට තිය පුදුමයි මේ අමුතු තැනක් මෙතන නිකන් මටම මේ වෙලාවට හැදුනා වගේ පස්සේ මම බෝඩ් එකක් ගිහිල්ලා කියවුවා ඒ අර මම වළඳලා ඉන්නම් පස්සේ අර තියෙනවා ලියලා මොකද්ද මේ තැන කියලා ඒකේ තියෙනවා මොකද්ද මේ ඉස්සර ස්වාමි වහන්සේලාගේ දානශාලාව ඕම කොහොම එතනට ආවත් දන්නේ නැහැ. සමහරට අපි කරපියව තමයි රිපීට් වෙලි පින්වතුනි. අද දැන් මම විතරයි එතන වඩින්නේ මම හිතන්නේ අපිත් එක්ක හිටපය ඔක්කොම ඉහළ තලවලට වැඩම කළා. මොකක් හරි තාම මට කරගන්න බැරි වෙලා ඔහම එන්න වෙලා තියෙනවා. මම හිතනවා මේක අන්තිම එකවත් වෙන්න කියලා පතනවා. මොකක් හරි මේ පින්වතුන්ලට දැනගන්න තියෙනවා මම ආස එහෙම එකකින් පොඩ්ඩක් මොකක් හරි තේරුම් කරන්න. වැඩි තියෙන්නේ කාටවත් මයික් එකක්වත් එහෙම නැහනේ. අපිට ඔඩියන්ස් ආමේ මහත්තයා ඉන්නවද දැනේ දැක්කේ. හරි අමුතු මහත්තුරට මට මෙහෙදී හම්බුණා මේ කමනේදී. අමුතු කියන්නේ පින්වතුනි ඒක මේ නරකින්නම් නෙමෙයි මටත් හරි සතුටක් වංකවම. ඒ කියන්නේ මේ මොකක් හරි අපේ දෛවය හමු වෙන්න තියෙන්න ති එහෙම රත්තරන් පිරිස ලංකාවෙත් එහෙම එනවා එකතු වෙනවා කොහෙන් කොහෙන් හරි එම පෙරම් පුරණ කට්ටියක් ඔය කට්ටිය. පින්වතුනි මොකක් හරි තවද මේ තියෙන කාට හරි නිකන් කැමති දැනගන්න. හැබැයි සමහරට ඔය ප්‍රශ්න කෙලින්ම දෙන්නේ නිතරම ප්‍රශ්න අහන අය. සරිය. හරි. හරි. හරි එදා රෑ හන්දෑවක හරි ඉන්දියාවට වඩනකොට හරි 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 මම එකක් කිව්වා අපවත් වෙන්න ගියා කියලා 2015 14 තමාරු තත්ත්වයක් තිබ්බා ඉතින් ඒවා තිබ්බා සමාකයන් එපා වෙලා තියෙන මොකද ඒගොල්ලන්ට ඕනේ සතිපට්ඨානය ගැන දැනගන්නයි. ඉතින් මේකයි. ඉතින් දැන් මහත්තයා මට තාස ඒ සබ්ජෙක්ට් එකට එන්න ඇත්තටම. මට ඕනේ
මොකද හිමාලි සමාක්කායන ඔබවහන්සේ මොන හරි මාර්ගපලයක් ලබන්න යන්නේ කියලා. පින්වතුනි සෝහන් වෙන්න මාර්ගපල ලබන්න හිමාලය සුදුසු තැනක් නෙමෙයි. එතන වෙන්නම භාවනාවක් වැඩෙන්නේ. අතරම සමාධිය පැත්තෙන්. මට පේන්නේ මම ඔහම වඩින්නේ මං ගිහි කාලෙත් යන්න පටන් ගත්තා. ඒ ගුහාවල් වල ඉන්න පළ බදිරිනාත් කියලා ඒ පැති වල තමයි ඉන්න උනේ. මං හීනෙන් වතිතුන්නේ ඔය මං ඔය යන තැන් ඔම යන්න වෙයි කියලා ඔච්චර කීප වතාවක්. කෛලාශ හිම ඒක ඉතින් ගර්භය වගේ හිමාලයේ. කොහොමාරි මට පේන්නේ මං මට දැනෙන්නේ මං මේ අර පෙර තපස් ට්‍රෙෂර් එක මේ රිට්‍රීව් කරන්න තමයි යන්නේ ඔය. ඉස්සර ආත්මවල මොන හරි වඩපු ඒවා මොකද මගේ තොලුවේ තියෙන්නේ. මං කවදා හරි මෙහෙම බණක් නෙමෙයි පින්වතුනි මට ඕනේ මේ මිනිස්සු කලන්ති දාන වැඩක් කරලා යන්න. ඒක මං ජෝක් කරනවා නෙමෙයි. මම මේ චීවරේ බෙරුවේ මොකක් හරි මේ මේ පින්වතුන්ලට මේ බුද්ධ ශාසනයේ මේ ස්වාමින් වහන්සේලාගේ මොන හරි බලයක් ශක්තියක් මේක දැනෙන්න ඕනේ මේ කාලේ. උන්වහන්සේලා කියන්නේ මා මොකක් හරි අද්භූත ශක්තිය පවිත්‍ර කරලා මේක අපි මතු කරන්න තියෙන කාලයක් පින්වතුනි. මේක මට බැරිුණත් අනිත් ආත්මයකට හරි මම මේක ඉලක්කය අතරින්නේ නැහැ. මේක මේ මොකද ඇත්තට මම මේ බණ කියන එක මට මේක පුරුදු එකක් නෙමෙයි. සාමාන්‍ය එක ප්‍රෝග්‍රෑම් එකක් කරාම ගියා. ඔය ඇති මට ඉතන වැඩියම ආව හම්බෙන්න අවශ්‍ය නැහැ. මම නැත්නම් ඕවර් ඩෝසේජ් එකක් ලැබුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේ දැන් මේ අලුත් ඉන්න හින්දා ගොඩක් ප්‍රශ්න ඇල්ලා ආපු අයට බයත් හිතේ කලබල වෙන්න එපා. හැබැයි ඔයගලන්ට දෛවය ඇති මේම හම්බ වෙන්න. කොහොම හරි මේක වැඩිය කතා බහ කර කර ඉන්න වැඩක් නෙමෙයි. දැන් වුණත් මට දැන් එකපාරටම බනට එන්න බෑ පින්වතුනි. මගේ අර ප්‍රැක්ටිස් එකක් වෙලා තමයි මම මෙතනට වඩින්නේ. ඉතින් තමාට ප්‍රශ්නයි හැබැයි මේ ඩිලේ වෙනවා. දැන් මේ මොකද මේක මට මෙහෙම බන කියන කෙනේ මම මේ ප්‍රැක්ටිස් එකක ඉඳලා ඒකට පස්සේ ඔන්න එන්න ඕනේ මට. එතකොට තමයි මම දන්නවා මම කියන දේ ඒක මොන හරි මෙන්ටල් ස්ටේට් එකක් තුලින් තමයි එන්නේ. එතකොට ඒ පින්වතුන්ලට ඒක ආයි එකම බන වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මොන හරි මම දන්නවා මෙතනට හරියන එකක් වෙන්නේ. ඉතින් මගේ ගුරු දේවෙන් වහන්සේ කියනවා මම ඔහොම සෙනඟ ගොඩක් හම්බෙන අවස්ථාවක් තිබුණේ නැහැ මගේ ගුරු හාමුදුරුවෝ ඉන්න කාලේ. ඒතකොට අපි ට්‍රේන් වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ප්‍රෙඩික්ට් කරා මට මෙහෙම මිනිස්සු මෙහෙමයි කිව්වේ your devotees are waiting for you. You will have to help them. You have to bless them and help them. ඉතින් මම දන්නේ මම පොඩි හාමුදුරු කෙනෙක් හැටියට. හැබැයි උන්වහන්සේ හරි උන්වහන්සේ මගේ දෛවය දැක්කමවත් හරි. ඒ කියන්නේ මෙහෙම සෙනඟස්සට එන්න වෙනවා කියලා. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ දා මට ටිප්ස් දීලා තියෙනවා. මිනිස්සු අතරට යනකොට මොකක්ද යන්නේ? මෛත්‍රිය තියාගෙන යන්න. එච්චරයි. මම හොඳ බණක් හරි දෙයක් වචන කිව්වත් වැඩක් නැහැ. ඒකේ ඉමෝටිව් එක මොකද්ද කියලා බලන්න ඕනේ. මේකලන්ට මොන හරි පීට වෙල එකක් මම කරන්න ඕනේ බලන්න ඕනේ කියලා ඒ චේතනාව තියාගෙන යන්නේ කියලා තමයි. ඉතින් ඔච්චරයි. ඊට පස්සේ ගිහිල්ලා මට කතා කරන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්නවා. ඒක තමයි වෙන්න අපි කරෙන්න ඕනේ. ඕන දෙයක වැඩේ නෙමෙයි පින්වතුනි. වැඩේ හරි වෙන්නේ තමන්ගේ චේතනාව ඒක පිටිපස්සේ තියෙන එක පිරිසුදුනා. තමන් ඔය ඒව පටලවගෙන මේව වැරදිට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ධර්මය අනුව හරි වෙන්නේ ඒක ඇතුලේ තියෙන මේ මොටිව් එක හරිනම්. ඉතින් මේ හිමාලයේ වෙච්ච ඒවා නම් මම මොකද්ද කියන්නේ? මහත්ත පවුනේ දා පොඩ්ඩක් කොහොම හම්බෙන්නේ නැති ටග් ගාලා මම වඩිනවා ඇති එයාපෝට් එකට හරි. මම මොකක් හරි කියමුක නේද? මොකද මගේ නැන්දල හැම ධම්මජීව ස්වාමීන් වහන්සේලාගේ ඒ වැඩසටහන් වලට යනවා. ඉතින් ඒගොල්ලන්ට දැන් එපා වෙලා ඉන්නේ මං ගැන මේ හිමාලය ගැන කියන හින්දා. පිකති මම එක දැන් කියන්නේ නැහැ. මම හැබැයි රාගය සම්බන්ධව කියනවා කියනවා. මොකද මේ ඊළඟට හම්බ වෙනකොට මාව මේ රෙඩි වෙලා ඉන්න මේ ධර්මයේ ස්පර්ශය වෙන එකට යන්න.